අවුරුදු ගණනාවක් තිස්සේ රාජපක්ෂ වලව්වේ වළං හොදලා යලි වතාවක් ඒ කටයුත්ත ආරම්භ කළා තියෙන වාසුදේව නානයක්කාර එතුමාගේ බොලඳ බොලඳ කතාවෙන් පස්සේ විශේෂයෙන්ම රාජපක්ෂ යුදේ වංචා දූෂණ වලට සුදු හුණු ගාන්නට දැන් කරපු සුදු වලන් හොදලා දැන් සුදු හුණු ගාන්නත් හදනවා අවුරුදු 10ක් තිස්සේ විසි කරපු කටුත් කාලා අර මැඩමුළුණ වලව්වේ එළියේ තිබුණ කටුත් කාලා මෙතන දාපු වාසුදේව නානයක්කාර දැන් ඒ කරපු බොළඳ කතාවෙන් පස්සේ ගරු කතානායකතුමනි මම කතා කරන්නට ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා කඹුරු පිටියට ගියත් හක්මනට ගියත් අම්පාරට ගියත් කඩමන්ඩියෙත් මේ බොන් ස්කෑම් කියන වචනේ ජනතාව පාවිච්චි කරන්න පටන් ගත්තා මොකද මේ අය ඒ බොන් ස්කෑම් එක අපිට ඇඟිල් දික් කරන දේශපාලන ආයුධයක් බවට පත් කරගත්තා හැබැයි මම කියන්නේ නැහැ එතනත් යම් අඩුපාඩු සිදු වුණත් පැහැදිලිව මේක දෙයක් කියන්න පුළුවන් මේ බොන් ස්කෑම් එක නිසා මේ රටට සතයක්වත් අහිමි වෙලා නැහැ මොකද ගරු කතානායකතුමනි ඒ අදාළ මුදල් සියල්ල බැංකුවේ උසාවි නියෝගයක් මගින් ෆ්‍රීස් කරලා තියෙන හැබැයි මම කියන්නේ මේ බොන් ස්කෑම් එක තුලින් බොන් ස්කෑම් එක තුලින් මේ පිස්සු රැවුල්කාරයන්ට මම උත්තර දෙන්න යන්නේ මම මේ වැදගත් දේශපාලඥයන්ට මම උත්තර දෙන්නම් මේ අපෝ මම බොහොම ආඩම්බරයි ඉදිච්ච රැවුලක් තියාගෙන නෝනව ළඟ තියාගන්නත් බැරුව මේ බොරුවට කෑ ගහන පිස්සෙක් මේ මම බොහොම ආඩම්බරයි මට නෝන කෙනෙක් නැත්තේ බැරි කමට නෙමෙයි මගේ චොයිස් එක නිසා ඒකත් මම කියනවා තාමුසෙට නෝන කෙනෙක් තියාගන්න බෑ ඒ හරි මගේ රසය ඔබතුමාටත් නැ අනේක තියාගන්න මගේ රසය ඔබතුමාටත් නැ හරි මේ ගරු කතානායකතුමනේ අපේ රස ගැන කතා කරන්න නෙමෙයි මෙතෙන්ට ආවේ ලංකා ඉතිහාසයේ සිදු වුණ විශාලතම හොරකම නිකං හොරකම නෙමෙයි බොන් ස්කෑම් එකේ සල්ලි එදා කියපු සල්ලි ගරු කතානායකතුමනේ තාමත් බැංකුවේ තියනවා හැබැයි මෙන්න මේ පොතේ මම මේ පහ ගැන මේ තුන ගැන විතරයි වාර්තා තුනයි හරියටනම් ගරු කතානායකතුමනි වාර්තා පහක් තියෙනවා මේ එක වාර්තාවකට මම හිතන්නේ අපි විවාද කරන්න ඕනේ දවස් දෙකක්වත් ඒ තරම් කරුණිය ඒ තරම් කරුණිය මේ වාර්තාවෙ මොනවද තියෙන්නේ 2018 දක්වා මහ බැංකුවේ වුණ ඒ ගනුදෙනු සම්බන්ධයෙන් කාරණා තියෙනවා හැබැයි මම කිව්වේ එදා කතා කරපු බොන් ස්කෑම් එක මහා අයිස්කන්දක පුංචි උඩක් විතරයි that was merely the tip of an iceberg and Mr. Deputy Speaker the forensic reports the 5 forensic reports reveal in detail මහා බැංකුවේ ඇතුලේ අවුරුදු ගානක් 2005න් පස්සේ රටේ තිබුණා වගේම මහා බැංකුවේ පවුල් ගහක් වැවිලා තියෙනවා පවුල් ගහක් මේ වැහිලා තියෙනවා මේ නිකම්ම නිකං හොරකමක් නෙමෙයි කතානායකතුමනි මේ රටේ වැඩ කරන ජනතාවගේ ඒකයි මං කිව්වේ මං මේ පහ ගැනම කතා කරන්න වෙලාවක් නැහැ මේ EPF employees provident fund එකෙන් මේ රටේ අහිංසක වැඩ කරන ජනතාවගේ සංතුප්සල්ලි ක්‍රමානුකූලව වසර ගණනාවක් තිස්සේ මංකොල්ල කාපු හැටි විස්තරාත්මකව තියෙන. ඒකයි මේ බය වෙලා ඉන්නේ 86200ක් මේ රටේ සේවකයන් මේකට මුදල් දානවා මේ හොරකම් කරලා තියෙන්නේ වෙන කාගෙවත් නෙමෙයි. මෙන්න මේ අයගේ සල්ලි 2001 දී මේ EPF සල්ලි 2001 වෙනකොට සමාගමක දාන්න පුළුවන් 2%. ඒකේ සීමාවක් තිබුණා. මොකද ඒ සල්ලි ආරක්ෂා කරන්න ඕන නිසා. හැබැයි ඒක රාජපක්ෂ ආණ්ඩුව ආවයින් පස්සේ ක්‍රමානුකූලව
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් ඉන්නකොට 102 සීමාව තිබ්බා. නමුත් රාජපක්ෂ ආණ්ඩුව ආපු වෙලේ ඉඳන් මේක 104 ඉඳන් 2011 වෙනකොට 115 දක්වා වැඩි කරගත්තා. හැබැයි ඊටත් වඩා සමහර වෙලාවට EPF සල්ලි has broken those limits by investing higher amounts in many companies. මීටත් වඩා වැඩිමුළු කර්මම කියපු ඥාති මිත්‍ර මාෆියාවේ හිටපු සමාගම් එයාට අයිතිවාසිකම් කියන්න පුළුවන් සමාගම් ගොඩක් තිබුණා. ඒවටත් මේ සල්ලි ඒ කියපු සීමාවටත් වඩා ඉන්වෙස්ට් කරපු විස්තර තියෙනවා.